පැහැදිලි දැක්ම තමයි දියුණුවේ මුල්ම පියවර. විෂන්කයා විශ්වාසනීය දැක්ම. ප්‍රවෘත්තිවල යනවා බලපත්‍ර නැති ගිනි අවියක් අතලක තිබෙන නිසා එතුම අතරන් කොට ගත්තා කියලා එක බොරු. ඒ පොලිසිය දුන්න ප්‍රකාශය සම්පූර්ණ වැරදි. රංජන රාමනායක මහත්තයා අතරන් කොට ගත්තේ එතුමගේ තියෙන ජංගම දුරකථන දෙකක්. පහුගිය කාලේ කතා කරපු දුරකථන සංවාද 121,000ක් පටිගත කරපු සීඩී තටි කීපයක් එතුමගේ නිවසේ තියෙනවා කියලා අපිට තොරතුරු ලැබුණා. මේ තොරතුරු අනුව අධිකරණය වරෙන්තුවක් කරගෙන ගිහිල්ලා මේක ගත්තා. මේකේ තියෙනවා අපි අහුවා. රංජන රාමනායක මහත්තයාගේ ජංගම දුරකථනයේ කාටද කතා කරලා පටිගත කරලා තියාගෙන ඉන්නේ? එතුමා කතා කරනවා අපේ හාමුදුරනේ CID ගේ IP නිශාන්ත සිල්වා මහත්තයා. කතා කරලා කියනවා මහින්දානන්ද අලුත්කමගේ අතරන් කොට ගත්ත හරියද? දැන් ලෑස්තිද ෆයිල් එක? ඔයා ගෙනියන්න මම දැන් නඩුකාරයට කතා කරනවා. මෙයා ඊළඟට නිශාන්ත සිල්වාට කියනවා මම දැන් එවනවා කෙනෙක් ෆයිල් එකේ පිටපතක් මට එවන්න. මම මේක ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ගන්නවා. නිශාන්ත සිල්වා CID ගේ ෆයිල් එක පල්ලයට එවනවා. රංජන රාමනායක මහත්තයා කරගෙන යනවා. ඊළඟට ශානි ඔබේසේ කරා. කතා කරලා කියනවා රණවිරෝඩගේ හිරේ දාන්න ඕනේ. මෙන්න මේ අධිකරණයට අපි දානවා. මෙන්න මේ චෝදනාව ඔබතුමා මෙන්න මේ නඩුකාරතුමියට කතා කරන්න කියනවා. නඩුකාරතුමියට කතා කරා කියලා කියනවා. මේ සියලු පටිගත කිරීම අපේ හාමුදුරනේ හවුලා තියෙනවා. සියලු දෙනා අත්තනම් කොට ගන්න කරපු සියලු කුමන්ත්‍රණ අධිකරණවල විනිසුරුවරුන්ට කතා කරනවා. මේක වහාම හිරේ දාන්න ඕනේ. මෙයා අත්තනම් කොට ගන්න ඕනේ නැත්නම් ඔබතුමියලා. අධිකරණයේ සමහරාගේ උසස් වීම ගැන කතා කරනවා. මේ සියලු දුරකතන දැටි ටික අත්තනම් කොට ගන්න තමයි අපේ හාමුදුරනේ රංජන රාමනායක මහත්තයා ඉදිරියට ගියේ. මේ අපේ පොලිසියටත් මොලේ නැහැනේ. පොලිසියත් ඉතින් යන්නේ වෙනකක් කරන්නේ තව දෙයක්. පොලිසියට ගියේ අත්තරන් ගොඩ ගන්න CD එක. කිහිපල් පිස්තෝලයක් අල්ලගෙන TV එකට පෙන්නුවා. දැන් රට හිතන්නේ මේ බලපත්‍ර නැතිව රංජන් අත්තරන් ගොඩ ගත්තා නේ.